සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. එක් ලක්ෂ 81 දහසකට සරසවි සුදුසුකම් විශිෂ්ටයන්ට රූපවාහිනී මහගෙදරින් හරසර සමතුන්ට මාස 6න් සරසවි දොර ඇරදෙන්න ඇමති බන්දුල සූදානමින් රාජිතගෙන් CID ප්‍රශ්න කරයි උසස් පෙළ රංජන්ගේ ප්‍රතිඵල පොලිටිකල් සයන්ස් වලට මට S එකක් තියෙනවා මාස් මීඩියා වලට මට S එකක් තියෙනවා නමුත් ක්‍රිස්තියානිටි කියන එකට මට තියෙන්නේ F එකක් එජාපයේ ප්‍රතිරූපය පක්ෂයේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ එහෙම වුණොත් විතරක් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙයි කාර් බෝම්බයකට සෝමාලියාවේ 76ක් බිලි බන්දරාගාර නිලධාරීන්ගේ බහරය සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් ලබා ගත්තා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙනුයි රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවේ පසුවන්නේ. රාජපක්ෂ යුගයේ සුදුවෑන්නකින් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව මෙහෙවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරින්තු නිකුත් කළේ පසුගිය 26 වනදායි. වරින්තු නිකුත් කර දින දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද සොයා ගැනීමට නොහැකිව රාජිත සේනාරත්න මහතා අතුරුදන්ව සිටියා. වරෙන්තු නිකුත් කර තිබියදී ඔහු නාරාහේපිට පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණේ. ඊයේ දිනේදී අධිකරණ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගත්තා. එම රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාලනී පෙරේරා මහත්මිය එහිදී රාජිත සේනාරත්න මහතා ලබන 30 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. රාජිත සේනාරත්න මහතා අධිරුධිර පීඩනයෙන් සහ ආතතියෙන් පෙළෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු ප්‍රතිකාර ලැබමින් සිටින්නේ. ඒ අනුවයි අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන්නේ. මේ අතර අදතු මාධ්‍ය හමු රැසකදී රාජිත සේනාරත්න මහතා පිළිබඳ අදහස් පළ වුණා. අපි අත්අඩංගුවට ගන්න නායකත්වය දුන්න පිළේ තමයි රාජිත සේනාරත්න හිටියේ. ඒගොල්ලොත් ඒ වෙලාවේ ඒ අත්අඩංගුව වලට ගැනීම වලට සහයෝගය දීලා ඒ පැත්තේ වැඩ කරා. එතුමාට දැන් මතක් වෙන ඇති අපි හිරගෙවල් වල ලගිනකොට එතුමා හිටියේ කොහෙද එතුමා කතා කරේ මොනවද එතුමා පාර්ලිමේන්තුවේ මොනවද කරේ මට තාම මතකයි මගේ බෑණ දනුක තිලකරත්න ගැන පාර්ලිමේන්තුවේදී එතුමා කඩදාසි බොරු කඩදාසි පෙන්නෙන්න කොච්චර පහර ගැහුවද කියලා ඒ වගේ ප්‍රතිඵල හැටියට දරුවට අවුරුදු පහක ඇඟිලි ජීවත් වෙන්න වුණා ට්‍රැෆික් නඩුවකට චම්පි කරනවා කැමතිතුමාව හිරේ දැම්ම රාජිත් සේනාරත්න ඇමතිතුමාව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා කියපු කරුණු මත දැන් අත්අඩංගුවට ගන්න යනවා. බැඳුම් කර හොරකමේ වැරදිකරුවන්ගේ නඩුව අහනවද කියලා අපි අහනකොට කතාවක් නෑ. අහක බලන් යනවා. ඇයි මේ නඩුව විභාග කරන්නේ? මම හිතනවා හැම විටම නීතිය රංජන් රාමනායකට වඩා උඩින් තියෙන්න ඕනේ. රාජිත් සේනාරත්න මහත්මයාට වඩා උඩින් තියෙන්න ඕනේ. චම්පි කරනවා මහත්තයාට උඩින් තියෙන්න ඕනේ. මේ සංස්කෘතියට මම අවංකව පුරවැසියන්ගේ පැත්තෙන් ඉඳගෙන කැමතියි. මොකද මේ සංස්කෘතිය හරහා නීතියට තියෙන ඉඩ ඉතාම ඉහළ තැනක තියෙනවා. දැන් කියනවා මානසික පීඩන අධිරුධිර පීඩන කියලා. ඔය විදියටම පස් අවුරුද්දක් අපේ අරගලේ සහායකින්ට දුන්න දසවද දැන් මතක් වෙන්න ඕන බන්ධනාගාරේ ඉන්නකොට කියලායි මං හිතන්නේ. දේශපාලන නායකයෙකුට විශේෂ වරප්‍රසාදයක් මුක්තියක් නෑ නීතිය මග හැරයන්. වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා නිකන් රඟපෑම් කරනවා මේවා ඉතාම විල්ලැජ්ජයි. හැබැයි ආණ්ඩුව තියෙනකොට නම් මහා වීරයෝ වගේ තමයි දැඟලුවේ. ආණ්ඩුව නැතුව විපක්ෂයට ගියාට පස්සේ මේ විදියට ඇකිලෙන එක මේ මං හිතන්නේ මේ කිරිමේක වඩාත් ලැජ්ජාවක් කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ වැරදිකාරයෝ හංගානේ ඉඳීම අධිකරණයේ ලොකු වැරද්දක්. හරියට නම් චන්ද්‍රිකා බණ්ඩාරනායකත් උසාවි ගේන්න ඕනේ.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිවස ඉඳලා තමයි කිව්වා මෙතුමා සැඟවිලා හිටියේ. ඒතර වරෙන්තු කරපු පුජ්‍යලයෙක් යම් කිසි තැනක සැඟවී සිටියාද ඒ සැඟවී සිටියා නම් ඔහුට රැකවරණය දීපු අයත් අත්අඩංගුවට ගැනීම කරන්න ඕනේ. ඇයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය අත්අඩංගුවට ගැනීම සිද්ධ නොකළේ? ඔහුගේ දේශපාලන කොන්ද ගැන දැන් ප්‍රශ්නාර්ථයක් තියෙන රටේ ජනතාවට. අපි ඉතාමත්ව ස්වාධීන කටයුතු කරන රාජ්‍යයක් මේ රජය. ඔහු ගැන ඇත්ත වශයෙන්ම ඔහුගේ පාක්ෂිකයන් කනගාටු වෙන්නේ නැති ඔහු මේ හැංගිලා කරන ක්‍රියාදාමයේදී. සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල දැක්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙරට නිෂ්පාදිත කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති ඇසුරුමක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 1005ක් ලෙසයි දක්වා ඇත්තේ. සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරටදී ඇසුරුම් කරන කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 950ක්. ඇසුරුම් ගතව ආනයනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති ඇසුරුමක් අලවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 930ක් ලෙසයි දක්වා ඇත්තේ. උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලවි කිරීම අලවිය සඳහා ඉදිරිපත් කිරීම ප්‍රදර්ශනය තහනම් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා ජනවාරි මස 14 සහ 15 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිත බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 14 වනදා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවයි. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගද රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා සාකච්ඡාවකට දෙක්වනු ඇති. ශ්‍රී ලංකාව සහ රුසියාව පවත්නා දේශපාලන සබඳතාවල වර්තමාන තත්ත්වය, වෙළඳ ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කර ගැනීම ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම ද්විපාර්ශ්වීය ගිවිසුම් සහ නෛතික පදනම පුරුල් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත. අපොස උසස් පෙළ විභාගයේ මෙවර ප්‍රතිඵලවලට අනුව සිසුන් 181,126 දෙනෙකු සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව පසුගිය වසරවලට සාපේක්ෂව විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ. මෙවර අපොස උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 337,404 දෙනෙකු පෙනී සිටියා. ඒ අතරින් ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානයේ හිමිකරගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනී විජේවර්ධනයි. ජීව විද්‍යා අංශයෙන් දෙවන ස්ථානයේ හිමිකරගත්තේ යාපනයේ හින්දු විද්‍යාලයේ ජේනන්දන් ක්‍රිෂිහන්. මම මේ ප්‍රතිඵලය ලබාගත්තේ ගොඩක් කැපකිරීම කරලා. පාසලේ ගුරුවරු මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම පවුලෙන් ලැබුණ දිරිගැන්වීම මේ ජයග්‍රහණය ලබා ගන්න උපකාරී වුණා කියලා කියන්න කැමතියි. ගණිතංශයේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා සිසුවා හිමිකරගත්තේ නව විෂය නිර්දේශයේ යටතේ. බලාපොරොත්තු අධිෂ්ඨානයක් බවට පත් වුණා. ඒ වෙනුවෙන් කළපු කැපවීමත් එක්ක ඒක අද හිතුවටත් වඩා ඉහළින් මල්පල ගැන්විලා තියෙනවා. මට අම්මට තාත්තට සතුටක් දෙන්න ඕන හින්දමයි මම මෙච්චර දෙයක් කරන්න අධිෂ්ඨාන කරගත්තේ. බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ උවිදු ප්‍රවීන් සුමනසේකර එම අංශයේ නව විෂය නිර්දේශයේ යටතේ දෙවන ස්ථානයේ හිමිකරගත්තා. මේ ජයග්‍රහණයෙන් ඇත්තටම සියලුම ගුරුවරුන්ගේ දායකත්වය ඇත්තටම වැදගත් වුණා. ඕන කෙනෙක්ට මේ තැනට එන්න පුළුවන්. විෂය ප්‍රගුණ කිරීමේ අරමුණින් විෂයන් ඉගෙන ගත්තොත් උසස් පෙළ ඉහළම තරගට එන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. ගණිතංශයෙන් පැරණි විෂය නිර්දේශ යටතේ දෙවෙනි ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ දර්ශන ඉසුරුසිරි සම්පත්ත හිමි වුණා. ඒ පැත්තට කියන්නේ තියෙන අරමුණක් තියාගන්න අරමුණ වෙනුවෙන් උත්සාහන්ත වෙන්නේ. එතකොට නිකම්ම ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. වාණිජංශයෙන් දෙවෙනි ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්සරා හෙට්ටගේ සිසුවියයි. පැරණි විෂය නිර්දේශ යටතේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ හිමිකරගත්තා. කලා අංශයෙන් පැරණි විෂය නිර්දේශ යටතේ දිවිනි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුණ විරාජ් හෙටියාරච්චිගේ සමත් වුණා. කලා අංශයේ නව විෂය නිර්දේශ යටතේ දිවිනි ප්‍රථම ස්ථානයට පත් වුණේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ටෙෂානි වැලිගමගේ සිසුවියයි. ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනුර ඔසඳ ගාල්ලගේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තා.
ජෛව පද්ධති තාක්ෂණ වේදිය විෂධාරාවේ පළමු ස්ථානීය දිනාගත්තේ බිබිල මෙදගම ජාතික පාසලේ DM නිසංසලා සංජීවනී ශිෂ්‍යාවයි. මේ ජයග්‍රහණය මේ ලබා ගනිද්දී ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දුෂ්කරතා මැද්දේ ලබාගත් මේ ජයග්‍රහණය ගැන මම ගොඩක් දුරට සතුටු වෙනවා. මගේ මේ සහයෝගයට සිටපු මගේ අම්මා තාත්තා, මගේ පාසලේ ගුරු දෙමාපියන් සියලු දෙනා මේ ගැන සතුටු වෙනවා. ප්‍රතිපල නැවත සමීක්ෂණය සඳහා ජනවාරි මාස 17 වනදාට පෙර අයිදුම්පත යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම්පත් කැඳවීම ආරම්භ වෙනවා අද දිනේ සිට. දිනමින තිනකරන් සහ ඩේල් නිවුස් පුවත්පත්වල මෙම දැන්වීම සහ අයිදුම්පත පළ කරලා තියෙනවා. එතකොට 2020 ජනවාරි 17 දක්වා මේ සඳහා ඉල්ලුම් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලත් මේ අයිදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්. ඇදහිය නොහැකි ප්‍රතිඵලයක් තියෙනවා නම් පමණයි මේ සඳහා ඉල්ලුම් කර යුතු වන්නේ. එහෙම නැතුව අනවශ්‍ය විදියට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සිදු නොකරන ලෙසත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. එමෙන්ම විභාග ප්‍රතිඵල සහතික ඔන්ලයින් ක්‍රම යටතේ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා. මේ සෙනසුරාදා දින සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමටත් අපි පහසුකම් සලසා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එක හෝ ඩෙබිට් කාඩ් එක මගින් මුදල් බැඳලා මේ සහතිකය ලබා ගැනීමට කටයුතු කරන්නට පුළුවන්. සහතිකයක් සදා රුපියල් 600කුත් තැපල් ගාස්තුව සඳහා රුපියල් 200කුත් අපි අය කරනවා. එතකොට පැය 48ක් ඇතුළත නිවසටම ලබා ගන්න පුළුවන්. ඊළඟට විදේශ රටකට යවා ගන්නවා නම් EMS ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි ශ්‍රී ලංකා තැපල් දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ ක්‍රමවේදය ඔස්සේ ක්ෂණිකව අදාළ අයදුම්කරු වෙත සහතිකය යැවීමට අවශ්‍ය කටයුතු දා තිබෙනවා. මේ අතර උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාස 6කට අඩු කාලයකදී සරසවිවලට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මීට පෙර එවැනි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙනුනේ වසර එකහමාරකට අධික කාලයක් ඉකුත් වීමෙන් අනතුරුවයි. එම ක්‍රියාමාර්ගයේ හේතුවෙන් සිසුන්ගේ වටිනා කාලය ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වනතුරු බොහෝ දෙනා ඇඟිලි ගනිමින් සිටියා. පාසල් සිසුන් මෙන්ව විභාගයට පෙනී සිටි වැඩිහිටියන් කිහිප දෙනෙකුද මෙම පිරිසට අයත් වූ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ රංජන් රාමනායක මහතාද එසේ ප්‍රතිඵල දැන ගැනීමට පුල පුලා බලා සිටි අයෙක්. සමාජයේ බොහෝ දිනෙකුගේ අවධානය යොමු වූ පුද්ගලික ලෙස රංජන් රාමනායක මහතා පසුගිය කාලයේ කැපී පෙනෙන චරිතයක් වුණා. ඒ ඔහු කළ බොහෝ ප්‍රකාශ වාද විවාදවලට ලක්වීම තුළින් ඔහු ආගමික නායකීන්ගේ උදහසට පවා ලක් වූයේ එම ප්‍රකාශවල තිබූ බැරෑරුම්කම නිසාමයි. රංජන් රාමනායක මහතා පසුගිය අගෝස්තු මාසයේ පැවති අපොස උසස්වල විභාගයටද පෙනී සිටියා. එහි ප්‍රතිඵල නිකුත් වූ අතර එහිදී කතෝලිකයෙක් වූ ඔහු ක්‍රිස්තියානි ආගම විෂය අසමත් වීම කැපී පෙනෙන කරුණක් වුණා. කෙසේ වුවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රංජන් රාමනායක මහතා කියා සිටියේ තමාගේ එකම ආශාව නීතිඥවරයෙකු වීම බවයි. මේ කරූ විෂයන් පහෙන් මට ඉංග්‍රීසි වලට ඒ සාමාර්ථයක් තියෙනවා. සාමාන්‍ය දැනුම කියන 50ක් පොලිටිකල් සයන්ස් වලට මට S එකක් තියෙනවා. මාස් මීඩියා වලට මට S එකක් තියෙනවා. නමුත් ක්‍රිස්තියානිටි කියන එකට මට තියෙන්නේ F එකක්. ඒ වගේම නඩු වැටුනොත් ගොඩක් සල්ලි යනවා ලෝයර්ස් මහතුරුන්ට. ඉතින් එහිඳ මම හිතුවා ලෝයර් කෙනෙක් වෙන්න කියලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අටමස්ථාන අධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවස ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවා. ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. මැතිමතිවරු නැතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රුවන්වැලි සෑ චෛත්‍ය රාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ද හමු වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බලා ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව රුවන්වැලි මහසෑ රදුන් වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වුණා. මට ගොඩගැහුණේ අභියෝගයට පිටිකල් ජනාධිපතිතුමා අරගෙන 2020 අවුරුද්දේ ජනතාවගේ දහසක්
බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කිරීම සඳහා ඔබතුමා ගන්න ව්‍යායාමයේ උත්සාහය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියලා මේ අවස්ථාවේ අපි මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම ජනතාව මීට වඩා සුඛිත මුදිත භාවයට පත් කරන ගන්න වෙහෙස දහසක් නයින් ඒ ශක්තිය වඩා වර්ධනය වෙලා ඒ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබේවා කියන ආශිර්වාදේ දාස්ස ජයින් ජයින් වේවා කියලා අපි දැක්වා පිළිත් ගන්නවා කියන මේ වෙලාවට කියනවා. මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ඉන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. මේ දහනමිල සංශෝධනය වෙන්න ඕනේ කියලා මිනිසුන් මතයක් තියෙනවා. මේ දුප්පත් අසරණ මිනිසුත් කියලා නේද අම්මෝ. දහනමිල ජනාධිපතිතුමාට වැඩ කරන්න බෑ නියුම් ගොවිස්තාවක් ඉන්නවා. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩ කරපුවා මොකක්වත් කරන්න බෑ රටේ. දැන් මේක වෙනස් වෙනවා. සර් මේක නිකන් අන්තරා බලනවා. දැන් මම ඉන්නේ ද උඹ බැල සර්. ඔව්. තරම් හම්බෙන්නේ. බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර වෙනුවට පෙරගෙවුම් කාඩ් පතක් ළඟදීම හඳුන්වා දෙන බව අමාත්‍ය මහින්දමරවීර මහතා පවසනවා. තංගල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. රාජ්‍යාංශයේ බස් රථ සේවාව ශක්තිමත්ව තියෙන්න ඕන ළඟම. ඒ වගේම පෞද්ගලිකාංශයේ බස් රථ සේවයත් හරියට තියෙන්න ඕන ජනතාවට පහසුවක් වෙන ආකාරය. අපි ප්‍රීපේඩ් කාඩ් එකක් හඳුන්වලා දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එතකොට මගියටත් හොඳයි. මේ කාටත් ඒකෙන් අපහසුතාවයක් පත් වෙන්නේ නැහැ. සියලු දෙනාටම ඒක සහනයක්. දැන්ටමත් අපි ඒක සකස් කරගෙන යනවා. මේ එන අවුරුද්දේ මුල් මාස කීපය ඇතුළතම අපි පටන් ගන්න තමයි අපේක්ෂා කරන්නේ. සමහරවිට මේකට අවශ්‍ය අනපනත්වල පනතේ යම් සංශෝධනයක් කරන්න තියෙනවා. ඒකට පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා පාර්ලිමේන්තුවට එන්න තියෙනවා. ඉතින් ඒ කාල පරාසය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේෂ්වරණන් මහතුරුන්ගේ ජාතිවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ රටේ කවුරුවක්වත් දමිළ සහෝදරවරු දමිළ භාෂාවෙන් ජාතිගීය ගායනා කරන්න කියලා කවුරුත් ඉල්ලුවේ නැහැ. එහෙම අවස්ථාවක් තිබ්බේ නැහැ. වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවස්ථාවක් තිබ්බේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(2) ව්‍යවස්ථාව ප්‍රකාරව පැහැදිලිව තිබෙනවා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෝ සම්බන්ධයෙන් මොන ආකාරයටද කටයුතු කළ යුත්තේ කියලා. ශේෂ්ඨාධිකරණයට තමන්ට විරුද්ධව නඩුවක් ගොනු වෙලා තියෙද්දී ඒ සම්බන්ධයෙන් තබසතේක සැලකිල්ල දක්වන දු නැවත නැවතත් විග්නේෂ්වරන් මහත්තයලා සුමන්තිරන් මහත්මයලා මේ විදිහට ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. ඉතාමත් නොදුරේ අපි විශ්වාස කරනවා මේ අදාළ වීඩියෝ පටයත් ශේෂ්ඨාධිකරණයට යොමු කරලා සුමන්තිරන් මහත්මයාට විරුද්ධව මේ අදාළ නඩුකරය ඉතාමත් කඩිනමින් ශේෂ්ඨාධිකරණයේ කැඳවන්න මෝසමක් මගින් කඩිනම් දිනයක් ශේෂ්ඨාධිකරණයෙන් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එළබෙන මැතිවරණය ජයග්‍රහණය සඳහා විධිමත්ව සංවිධානය විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක්වමින් එම මහතා මෙම අදහස් පළ කළා. යෝජිත විපක්ෂ නායකවරය හැටියට යෝජිත පරිස්සමෙන් වචන පාවිච්චි කරා. යෝජිත විපක්ෂ නායකවරය හැටියට මම පැහැදිලිවම තමුන්නාස්සලට කියන්න කැමතියි ජනාධිපතිවරණයේදී පසුබෑමට ලක්ුණයි කියලා අපි ආපස්සට යන්නට හොඳ නැහැ. තව මාස 2-3ක් ඇතුළත මහමැතිවරණයක් තිබෙනවා. ඒ මහමැතිවරණයේදී අපි සංවිධානය වෙලා අලුත් වැඩපිළිවෙලක් තුළින් මහමැතිවරණ ජයග්‍රහණයක් කරා යන්නට අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ සියලුම දෙනාට කියන්නට කැමතියි. අද පෙරවරුවේ කළුතර පැවති උත්සවයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ එජාප අර්බුදය හේතුවෙන් පක්ෂයේ ප්‍රතිරූපය විනාශ වී ඇති බවයි. විශාල ගැටලුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මම හිතන එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ජයග්‍රහණ කරා යන්න ඕනේ නම් පක්ෂය විශාල වශයෙන් ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. පක්ෂයේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරක් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙයි. මේ අතර පසුගියදා ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවකට එක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ පක්ෂයේ අර්බුදයේ විසදාගත නොහැකි එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල විපක්ෂයක්ද විය නොහැකි බවයි. මා හිතනවා ප්‍රබල විපක්ෂක භූමිකාව ඉටු කිරීමට සමත් වෙන සාධක කිසිවක් අද එක්සත් ජාතික පක්ෂය සතු නැති බව තමයි පෙන්නුම් කරමින් තිබෙන්නේ. ජනතාව වෙනුවෙන් විපක්ෂ කාර්යභාරය නෙවෙයි පක්ෂයක් හැටියට සමගිය. මොකද චන්දෙන් පස්සේ කිව්වේ? නලින් බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කියනවා රනිල් වික්‍රමසිංහ සල්ලි හොරකම් කරා කියලා. අකිල විරාජ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියනවා සල්ලි හොරකම් කරේ අපි නෙවෙයි ඕගොල්ලෝ ගාව තමයි සල්ලි තිබ්බේ කියලා. පක්ෂ තව නායකයා ගාල්ල රැස්වීමකට ගිහිල්ලා කියන සමීක්ෂණ වාර්තා හතරකින්ම පරදින බව වාර්තාව කොට තිබුණා. මම නම් පරදින බව දන්නවා. සජිත් ප්‍රේමදාස මා දැක්ක පෞගේදා කොළොන්නාවට ගිහිල්ලා කියන පක්ෂය ඇතුළෙම තමයි මගේ කකුලෙන් අදින්න කියන. ඒ නිසා මම හිතනවා සංවිධානයක් හැටට ගත්තත් දේශපාලනයක් හැටට ගත්තත් වගකීම් ලෙස ගත්තත් මම හිතනවා එක්සත් ජාතික පක්ෂ භූමිකාව සැලකිය යුතු ප්‍රමාණයකට දුර්වල වුණු අවස්ථාවක තමයි දැන් පවතින්නේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් සිසුන්ට ශිෂ්‍යාධාර ලබා දීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ශිෂ්‍යාධාර දීමනා සඳහා සුදුසුකම් ලබා ඇති සියලු සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් මේ වන විටත් සකස් කර අවසන්. ඒ අයුරින් සකස් කළ එම පද්ධතියට අනුව සෑම මසකම දසවනදා වන විට සිසුන්ගේ බැංකු ගිණුම් වලට මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් ක්‍රමයට මුදල් බැර කෙරෙනු ඇති. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටිනවා. ඉන් විභාගයේ සමත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 20,000කට පමණ ශිෂ්‍යාධාර ලබා දීම සිදුවනවා. මාසිකව රුපියල් 750ක මුදලක් ඒ අනුව එක් සිසුවෙකුට ලැබෙන අතර පසුගිය අයවැයෙන් මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 900ක්. ප්‍රමාදයකින් තොරව සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් මෙමකින් ලැබෙන අතර එය පාර්ශ්ව රසකටම පහසුකම් සැලසෙන ක්‍රියාවලියක් වනවා. දැය දරුවන්ට දිරිදීම ස්වාධීන රූපවාහිනිය ඉතිහාසය පුරාම සිදු කළා. ජය පෙරදුම කුමක්වත් අනාගත පරපුරේ අනාගතය වෙනුවෙන් එදත් අදත් හෙටත් අපි පෙනී සිටිනවා. එනිසාම උසස් පෙළ විශිෂ්ටයින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තියංශයට කැඳවා හරසර දක්වන්නට අප අමතක කළේ නැහැ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට දැන් අප සම්බන්ධ කරගන්නවා ප්‍රවෘත්තියංශයේ රැඳී සිටින නිමේෂ චමත්. ඊයේ රාත්‍රියේ නිකුත් වූ අපොස උසස් පෙළ විභාගයේ AA අංශවලින් දක්ෂතා දක්වුවන් අද ITN පරිශ්‍රය වෙත පැමිණියා. එහිදී අංශ කිහිපයකින් පළමු ස්ථානයට පත් දරු දැරියන් වෙනුවෙන් ත්‍යාග පිරිනමමින් ඔවුන් දිරිමත් කිරීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කටයුතු කළා. කලා අංශයෙන් නවශ්‍ය නිර්දේශ යටතේ දිවෙනෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙෂානි වැලිගමගේ සිසුවිය, ජීවවිද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් කොළඹ විශාඛා විද්‍යාලයේ සචින විජේවර්ධන යන දැරියන් වෙනුවෙන් මෙහිදී ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරුණා. එමෙන්ම වාණිජ විෂය ධාරාවෙන් පැරණි නිර්දේශ යටතේ ප්‍රථම ස්ථානය හිමි කරගත් බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ නිරෝෂණ සඳරුවන් ජාසිංහ මෙන්ම ඉංජිනේරු විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනර ඕෂධගාලකේ මෙන්ම එම විද්‍යාලයේ පැරණි නිර්දේශ යටතේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත් නිපුණ විරාජ් හෙට්ටිආරච්චි යන සිසුන්ට ජයග්‍රහණ අගයමින් ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරුණා. මෙසන් හාස්වාදින රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර් නිශ්ශංක මහතා මෙන්ම මෙසඳහා අත්වැල් බැඳගත් සිටුවර ජයබල සන්නිධානයේ නියෝජිතයන්ද එක්ව සිටියා. උසස් පෙළ විශිෂ්ටයන් ඇගීමට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය කටයුතු කළා. ඔවුන්ගේ අදහස් වෙත දැන් අපි යොමු වෙමු. අපි සාමාන්‍යයෙන් කීමට කියනවා ලෝකේ තියෙන අමාරුම විභාගය තමයි අපේ රටේ අපොස උසස් පෙළ විභාගය කියලා. 2019 අපොස උසස් පෙළ විභාගයට 181,126 දෙනෙක් දරුවන් මුහුණ දුන්නා. ඔවුන් අතරින් විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයන් බිහි වුණා. ඔවුන් අතරිනුත් 5 දෙනෙකුට අපි අද ආරාධනා කළා ITN ප්‍රවෘත්ති අංශයට අපිත් එකතු වන්නට කියලා. ඔවුන් මේ මොහොතේදී මාත් එක්ක එකතු වෙනවා බොහොම නිහතමානීව අපේ ආරාධනය පිළිඅරගෙන. මම ඔවුන්ගේ නම් ටික කියන්නම්. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නියෝජනය කරමින් තෙෂානි වැලිගමගේ එකතු වෙනවා අපිත් එක්ක. ඇය දිවෙනේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ කලා අංශයෙන් නව විෂය නිර්දේශ යටතේ. ඒ වගේම කොළඹ විශාඛා විද්‍යාලයේ සචිනි විජේවර්ධන ජීව විද්‍යාංශයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. ඇයත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ නියෝජනය කරමින් නිරෝෂන් සඳරුවන් ජාසිංහ, ඔහු වාණිජ විෂය ධාරාවේ පැරණි නිර්දේශ යටතේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තා.
එවගේම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් විනුර ඔසඳ ගාල්ලගේ ඔහු ඉංජිනේරු විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් කලා අංශයේ පැරණි නිර්දේශය යටතේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ නිපුණ විරාජ් ශෙට්ටිආරච්චි. ඔහුත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. සුබ ප්‍රාර්ථනා කරමින් ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් අපි අපේ කතාබහ ආරම්භ කරනවා. මුලින්ම මම හැරෙනවා බද්දේගම කිසුදේව විද්‍යාලය නියෝජනය කරන නිරෝෂන් සඳරුවන් පැත්තට. නිරෝෂන්, මේ සුළුපටු ජයග්‍රහණයක් නෙමේ අතිවිශාල ජයග්‍රහණයක්, බොහෝ දෙනෙක්ගේ හිමයක්. මොකක්ද මේ ජයග්‍රහණය පිටපස්සේ තිබ්බ රහස? අපි හංගන්න නැතුව අපේ රටේ ජනතාවට කියමු. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සාධින රූපවාහිනියට මට ආරාධනා කරේකට. මුලින්ම කියනනම් මම එකපාරක් ජීවිතේ අසාධාරණ කෙනෙක් කෙනෙක්. ඒ කියන්නේ මගේ ෆස්ට් අයිය එක පොඩේ 2100යි. ඊට පස්සේ තමයි මට කැම්පස් එනෝ. ඒ මම කැම්පස් යන්න එපා කියලා මගේ ගුරුවරු මට බොහොම දැන් කියනවා. ඒත් මම කැම්පස් යන්න නැතුව සෙකන්ඩ් සයි එක කරනවා. ඒකේ ගැන මගේ අරමුණක් විතර තිබ්බේ. ඒ අරමුණට කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 28 රිසල්ට් ආවේ. 29 ඉඳන් අගෝස්තු විභාගය වරනකම් මගේ එකම අරමුණක තිබ්බේ. ඒ අරමුණ ඉවරනතුරු මම ඒ අරමුණ වෙනුවෙන් මගේ උපරිම ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළා. ඒ වගේම මගේ අම්මා තාත්තා නැතුව මාව බලාගත්තා. මං 3 වසර ඉඳන් අම්මා තමයි මට ලොකුම ශක්තියක් වුණේ. ඒ වගේම අක්කා. ඒ වගේම මට අපේ පාසලේ අකවුන්ටින් ගුරුතුමා හර්ෂන් සර්, එයා තමයි මගේ ඔක්කොම මට ඔක්කොම පාසකම් ලබා දුන්නේ. ඒ සර්, ඒ සර් නැත්නම් අතර මම මේ තත්ත්වේ නැහැ. ඒක මං අනිවාර්යෙන් කියනවා. සචිනී, මම දැන් හැරෙන්නේ ඔයාගේ පැත්තට. දැන් අපේ රටේ දරුවෝ නගන චෝදනාවක් තමයි අපිට මේ පැය 24 මදි හැරෙන්නවත් දවසක් ඇතුලේ. ඒ චෝදනාව නගන අතරේ මාත් ඉන්න පුළුවන්. කොහොමද මේ පැය 24 කලමනාකරණය කරගත්තේ මේ ජයග්‍රහණට යන්න? මගේ A-level කාලයේ අත්දැකීම් තුලින් තමයි මට ඒක උත්තර දෙන්න වෙන්නේ. මං A-level කරනකොට වැඩිය පාඩම් කරන්න කැමති නෑ, නැති පුද්ගලෙක්. ගොඩාක් කාල එකම තැන ඉඳගෙන පාඩම් කරන්න බෑ මට. ඉතින් ඒත් මට පන්තියේ ඉන්නකොට අනිත් ළමයි එක්ක ඉන්නකොට ඒ මහන්සිය දැනෙන්නේ නැහැ. ඉතින් මං පන්තිය වෙලාවේ ඒ උපරිම ප්‍රයෝජනය ගත්තා. ඒ වෙලාවේ උගන්නන දේවල් ඒ වෙලාවෙම හිතේ සටහන් කරගෙන ඒ වෙලාවෙම පාඩම් කරගත්තා. එතකොට වෙලාව එහෙම මදි වුණ නැහැ මට. ඒ මං ආයෙත් ගෙදර ගිහිලා ආයෙත් අලුතෙන් පාඩම් කරන්න ඕන නැති වුණ හින්දා. ඉතින් මට ඒකෙන් දෙන්න තියෙන පණිවිඩය තමයි මොකක් හරි වැඩකට යොමු කරන කාලය නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඒකට අපි හොඳ අදිෂ්ඨානයෙන් සහ හොඳ ධනාත්මක සිතුවිලි තියාගෙන තමයි ඒ වැඩ පටන් ගන්න ඕනේ. එතකොට ඒකට වෙලා මදි වෙන්නේ නැහැ. ඒක වෙලා මදි වෙන්නෙත් නැහැ, එච්චර වෙලා ඕන වෙන්නෙත් නැහැ. ඉතින් එච්චරයි මට කියන්නේ. හරි. විනුර, ඇල්බර්ට් ඇයින්ස්ටයින් කියලා තියෙනවා දැනුමට වඩා නිර්මාණශීලී චින්තනය තමයි වැදගත් වෙන්නේ කියලා. ජයග්‍රහණයක් ලැබූ ජයග්‍රහකෙක් විදිහට මම කැමතියි මේ ගැන අදහස මොකක්ද කියලා දැනගන්න. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මුලින්ම කියන්නේ මේක අවස්ථාව කරගන්නම් මම මගේ මේ ජයග්‍රහණයට උදව් කරපු හැමෝටම ස්තුති කරන්න. ප්‍රධානයෙන්ම මගේ පවුලේ අම්මලා තාත්තටයි, ඊට පස්සේ තව මට මගේම සහෝදරයා උදව් කරා බොහෝ වශයෙන්. ඊට පස්සේ මට ස්කෝල් ගැන කියන්න ඕනේ. ස්කෝලෙන් අපිට පුළුවන් තරම් සපෝට් එකක් දීලා, අපිට පුළුවන් තරම් ප්‍රැක්ටිකල් කරලා, එහෙම කරලා අපිට පුළුවන් තරම් ස්ටෑන්ඩඩ් එකට හැදුවා අපිව. ඊට පස්සේ ස්තුති ගන්න ඕනේ උපකාරක පන්තිවල, ඒවා වෙනම ස්තුති වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම කියපු ප්‍රශ්න ගත්තොත් නිර්මාණශීලීත්වය. දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් අද වෙන විට නිර්මාණශීලීත්වය නැත්තරම නැති වෙන යමන් තියෙන්නේ. එතකොට ළමයි බලන්නේ කවුරු හරි කරන විදිහක් බලලා ඒ විදිහට මං කරගෙන මං කොහොම හරි ගොඩ යනවා කියලා බලගෙන. ඒ වුණාට එහෙම කරාට ඒගොල්ලන්ට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා දුර. එතනින් එහාට යන්න බෑ. මට කියන්න තියෙන්නේ මං උදාහරණ ගත්තොත් මම සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට පාඩම් කරේ නැහැ. මට පොත් වලින් පාඩම් ගද්දී එච්චර වෙලා බලන්න බෑ. පොඩි කඳුළු වෙන ප්‍රශ්නයක් තියෙනවා. මම ගම් කරේ මං හැම එකම පුළුවන් තරම් වෙලා හැම එකම ස්කෑන් කරලා PDF හදාගෙන මම ලැප් එකේ දාගෙන මට ඕනලට මං හැම තිස්සෙම බලාගත්තා. එතකොට තව ෆෝන් එකකටත් දාගෙන යන තැන් වල ඕනලට මට කරගෙන මං අර මගේ විදිහට මං හදාගත්තා.
මට කියන්න තියෙන්නේ ඒ වගේ තමන්ට ගැළපෙන තමන් ක්‍රමයක් හොයාගන්න. එක්කෝ මගේ ක්‍රම වෙන්න ඕනේ නැහැ. ඕලන්ට තමන්ව හරි තියෙනවා නම් වෙන හිතෙන ක්‍රමයක් මොකද හරි එම. ඒ වගේ තමන්ට ගැළපෙන ක්‍රමයක් හොයාගෙන ඒ ක්‍රමය අනුගමනය කළා ජයග්‍රහණයට යන කියලා මට කියන්න තියෙන කට්ටියට. නිපුන් කියලා කියන්නේ විශිෂ්ටයන්ගෙන් තවත් අති විශිෂ්ටයෙක්. නිපුන්, අපේ රටේ දරුවෝ එකපාරක් අසාර්ථක වුණ ගමන් තමන්ගේ ජීවිතේ බිඳුවටම වට ගන්නවා. ඒක ලොකු ප්‍රශ්නයක් අපේ රටේ. ඔබත් අසාර්ථක වෙන්න ඇති ජයග්‍රාහකයෙක් වුවත් කොහොමද මේ අසාර්ථක වීම වලට මුහුණ දුන්නේ? ඔව්, අපේ ජීවිතයේදී හුඟක් වෙලාවල්වලදී අසාර්ථක වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. මගේ ජීවිතේ වුණත් ගොඩක් තැන් තිබ්බා අසාර්ථක වෙච්චි. ඒ තැන්වලදී මම වැටුණා නම් මේ අද මේ ජයග්‍රහණයට මට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අසාර්ථක වෙච්ච අවස්ථාවලදී මගේ ඉලක්කය ගැන හිතේ අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ ඉලක්කයටම යන්න ඕනේ කියලා හිතට හයිය අරගෙන හොඳින් වැඩ කරලා ඒ ඉලක්කයට යන්න පුළුවන් විදිහට මගේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් විදිහට මට අවස්ථාව සලස ගන්න හැකියාව ලැබුණා. ඒ අසාර්ථක වීම මගහැරගෙන හොඳින් මගේ ගමන යන්න හැකියාවක් ලැබුණා. මේ ලෝකේ ඕනතරම් පුද්ගලයෝ ඉන්නවා අසාර්ථක වෙච්ච, ඕනතරම්ම මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කවුරුවත් කෙලින්ම සාර්ථක වෙලා නැහැ. උදාහරණ ඕනතරම් තියෙනවා මේ ලෝකේ. ඒක හින්දා මට කියන්න තියෙන්නේ තමන්ට සිදුවෙන අසාර්ථක වීම ගොඩාක් දුරට හිතට ගන්න නැතුව ඒ අසාර්ථක වීම තමන්ගේ ජයග්‍රහණයක් විදිහට සලකලා තමන්ගේ සාර්ථකත්වය ලබා ගැනීමට හොඳින් අදිෂ්ඨානයක් ඇති කරගන්න කියලා. හොඳයි තෂානේ, මයින්ඩ් ඉස් ද මාස්ටර්, බොඩි ඉස් ද සර්වන්ට්. අපේ රටේ ලස්සන හීන අහිංසක හීන දකින දරුවෝ ගොඩක් ඔයාලා දිහා දැන් බලාගෙන ඉන්නවා. එයාගේ ලස්සන අනාගතය වෙනුවෙන් ඔයාගේ වචනයෙන් අපි දෙයක් කියමු උන්ට. ඔව්, මම මුලින්ම කැමති මේක අවස්ථාවක් කරගන්න අද මම වගේම හොඳ ප්‍රතිඵල අරන් ඉන්න මගේ මාදරණීය සොයුරු සොයුරියන්ට සුභාශිංසන පිරිනමන්න. ඒ වගේම තමන් හිතපු නැති විදිහේ, තමන් අපේක්ෂා කරපු නැති විදිහේ ප්‍රතිඵලයක් ලැබපු අයත් ඉන්නවා. ඉතින් ඒ අයට මම කියන්න කැමති, තමන් හිතපු නැති ප්‍රතිඵලය නම් ආවේ ඒකින් වැටෙන්න එපා පොඩ්ඩක්වත්. ඒක වැටෙන්නේ නැතුව තමන්ට පුළුවන් කියලා හිතාගෙන නැවතවරක් නැගිටලා ඒ ජයග්‍රහණය කරා යන්න. ඒ වගේම මගේ ජයග්‍රහණය පිටිපස්සේ තිබ්බ සාර්ථකත්වයේ විදිහට මම දකින දේ මම කැමැති ඔයාලට කියන්න. එතකොට ඒක ඔයාලට පිටුහලක් වෙන නිසා මම මුලින්ම කරේ විද්‍යාවිෂය ධාරාව. නමුත් ඒ විෂයට මට කැමැත්තක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මම සැහැණ කාලයක් විද්‍යාවිෂය ධාරාව කරලා පස්සේ මගේ දෙමව්පියන්ට තෝරන්නේ මම විද්‍යාවිෂය ධාරාවෙන් ඉහළට යනවා දකින්න. නමුත් මට කරන්න ඕන වෙලා තිබ්බේ කලාවිෂය ධාරාව. මම සාමාන්‍යයෙන් කැමති භාෂාංශයට, ඒ වගේම කලාවේ තියෙන අංශවලට. ඔව්, ඉතින් මට ඇත්තටම අනිත් අය අකමැති වුණත් මට කොහොම හරි ඕන මේ විෂයට මාරු වෙලා මම කැමති දේ කරන්න. ඉතින් මං අන්තිමට කොහොම හරි අවස්ථාව හැමෝටම කියලා හැමෝම කැමති කරගෙන අමාරුවෙන් හරි අවස්ථාව හදාගත්තා. ඉතින් මම හිතනවා අද මගේ ජයග්‍රහණයට හේතු වෙලා තියෙන මම හරි තීරණය ගත්ත එක. මම කැමති දේ මට පුළුවන් දේ තෝරගත්ත එක තමයි මම ගත හරිම තීරණේ. ඒ නිසා තමයි මම මේ ජයග්‍රහණය ගත්තේ. ඉතින් මාව බලන් ඉන සහෝදරයන්ට මට කියන්න තියෙන්නේ තමන්ට පුළුවන්, ඒ වගේම තමන්ගේ කැමැත්තක් තියෙන විෂයපතේ තෝරගන්න අනිත් අය කියනවට කරන්න එපා. තමන්ට පුළුවන් තමන්ට කැමති දේ කරන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන්ම තමත් ඉහළ දුරක් යන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි. මේ ජීවිතයේ තවත් එක් ආරම්භයක් විතරයි. ඔබ සියලු දිනාටම අපි හදවතින්ම රූපවාහිනී මහගෙදර වෙනුවෙන්, ඒ වගේම ITN ප්‍රවෘත්තිංශ වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. අනාගතයේදී අපේ රට ලෝකයේ සුන්දරම රට බවට පත් කරන්න සියලු දිනාටම අපි ශක්තිය ප්‍රාර්ථනා කරනවා. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුණාට. දැන් විදෙස් පුවත්. සෝමාලියාවේදී එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 76ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 100කට අධික පිරිසක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සෝමාලියාවේ මොගඩිෂු අගනුවර අද උදැසන කාර්යබහුල වේලාවකයි මෙම කාර් බෝම්බය පුපුරා ගියේ. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. මාර්ගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේ පැවති මංචි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීග් වටේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වුණා. MS කණ්ඩායම තරඟ වට 3-1 ලෙස පරාජයට පත් කරමිනුයි ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කළේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාෂණ. ජාතික වොලිබෝල් ශූරතාවලිය
යුද හමුදා කණ්ඩායම තරඟවට 3ට 1ක් ලෙස ජයග්‍රහණය කළ මෙවර මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අවසන් තරගයේ පළමු අටේ MS ලෙෂලයින් ක්‍රීඩා සමාජය 25-19ක් ලෙස ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව පැවති තරඟවට 3ම 25-12ක් 25-21ක් සහ 25-22ක් ලෙස ජයග්‍රහණය කරන්නට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබුණා. අමිල සම්පත් සිටිනවාමත් සමග යුද හමුදා කණ්ඩායමේ. අමිල, තරඟයේ පළමු අටේදී ලෙෂලයින් ක්‍රීඩකයන් ලොකු අභියෝගයක් එල්ල කරා. අනතුරුවත් තරගයේ ලෙහෙසි පහසුනේ නැහැ. මොකද හිතන්නේ තරගයේ? මේ එකමුතුකම අපේ සහයෝගය තමයි, අපේ සහෝදරත්වයෙන් තමයි අපි මේ කණ්ඩායම එකට ඉඳලා කොහොම හරි මේ තරගයේ මේ පාර ජයග්‍රහණය කරනවා කියලා ඉඳලා තමයි අපි මේක පාරට මේ තරගයට ආවේ. හොඳයි. යුද හමුදාව ඔවුන්ට කල නොහැක්කක් නොමැති කියන කාරණය ඔප්පු කරමින් යලිත් ජාතික තලයේ ක්‍රීඩාවල තමන්ගේ ආධිපත්‍ය පතුරවමින් ජාතික වොලිබෝල් ශූරතාවලියේ මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේ ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නට හැකියාව ලැබුණේ අවසන් පූර්ව තරගයේදී. මේ ශූරතාවලියේ වැඩිම ශූරතා ප්‍රමාණයක් ජයග්‍රහණය කළ වරාය අධිකාරී කණ්ඩායම පරාජයටපත්. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමි කරගත් උතුරු මෙත පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීම අනුරාධපුරයේදී සිදු වුණා. ඒ උතුරු මෙත පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණ හිමි කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 දෙනෙකු හා ජාතික මට්ටමේ තරඟවලදී ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 145 දෙනෙකු මෙහිදී උපහාර ලැබුවා. ජාතික කෙළිබීමට රන් අරුණැල්ලක් නමිනුයි මෙම උපහාර උළෙල නම් කර තිබුණේ. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk